බ්ලොග් කියන ඒ කල්චර් එකේ නැත්නම් ඒ ක්‍රමේ ඒ සිස්ටම් එක දන්න කෙනෙකුට විතරයි ඒකේ ඇගෙයිම් කරන්න පුළුවන් ඇත්තට. මොකද සමහර වෙලාවට භාවිතා කරන වචන සමහර වෙලාවට ව්‍යාකරණ යෙදුම් ඒක ඒකටම බ්ලොග් කරන්නේටම අනන්‍ය වෙච්ච දෙයක් තමයි. ඒක නිසා යම් කිසි කෙනෙක් වෙනත් රාමුවක ඉඳලා බ්ලොග් ගැන කතා කරන්න ගියොත් ඒ ගැන අවබෝධයක් නැතුව බ්ලොග් ගැන ඇගීමක් කරන්න ගියොත් ගැටඩුවක් වෙනවා. එතකොට ඇත්තටම අපි බලන්නේ ඒ බ්ලොගින් කියන සිස්ටම් එකම තමයි ඉස්සරහට ගෙනියන්න. නැත්නම් අපිට අවශ්‍ය නැහැ බ්ලොගින් කියන එක වෙනස් කරලා මුද්‍රිත මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය ක්‍රමයකට මේක ඇගීමකට ලක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපි බ්ලොගින් කියන කල්චර් එක ඇතුළේ ඉඳලා තමයි මේක කරන්නේ. ඒකට ඇත්තටම බ්ලොග් කරුවෙක් වීම අත්‍යවශ්‍යයි. මොකද මේ බ්ලොග් ලිපි කියවන්න ඕනි. සහ බ්ලොග් කියලා කියන්නේ බොහොම සජීවී මාධ්‍යයක්. ඒකේ යෙදිලා ඉන්න අය නිතරම ඒකත් එක්ක එන්ගේජ් වෙලා ඉන්නවා. එතකොට බ්ලොග් බ්ලොගින් වල ඊළඟ එක තමයි බ්ලොග් වලට වැටෙන කමෙන්ට්ස්. මේ කමෙන්ට්ස් වලටත් ලොකු ඉල්ලීමක් තියෙනවා, ජනප්‍රියතාවයක් තියෙනවා. එතකොට බ්ලොග් එකක් අපි ෆලෝ කරනකොට බ්ලොග් එකක් කියවනකොට ඒ බ්ලොග් එකට වැටලා තියෙන කමෙන්ට්ස් උත් නැත්නම් ප්‍රතිචාරත් මේකත් එක්කම කැල්කියුලේට් කරනවා. කැටගරි 21ටම නිර්දේශ මේ වෙනකොට ලබා දීලා තියෙනවා. එක කැටගරියකට නිර්දේශ පහ ගානේ. ඒ වගේම බ්ලොග් ප්‍රවර්ධනය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන විශේෂ සම්මානය මේකත් තමයි විශේෂ සම්මානයක්. ඒ වගේම අනිත් තරඟ අංශ 16ම. එතකොට මේවට එක අංශයකට නම් පහ ගානේ දැනට අපි දීලා තියෙනවා. ඒ නම් බොහෝ විට හෙට හෝ මේ ඉදිරි දවස් දෙක තුන ඇතුළතදී අපි ප්‍රසිද්ධ කරනවා බ්ලොග් හරහාම. ඊට පස්සේ අවසාන නිර්දේශය අර කිව්වා වගේ විශේෂ ජූරි සභාවකින් තමයි තීරණය කරන්නේ. ඒ අයට එතකොට ඒ අපි දෙන නිර්දේශ අතරින් තමයි ඒගොල්ලන් ඒ අවසාන ජයග්‍රාහකයන් තෝරලා 25 වෙනිදාට එතනදී ප්‍රකාශයට පත් කරයි. ඊට පස්සේ මේ තියෙන කැටගරිස් 16 සහ තරංග අංශ 16 ඔබ දැක්කහම ඔබට හිතේ මේ බොහොම පුළුල් පරාසයක මේක විහිදිලා තියෙනවා. නවකතා බ්ලොග් නවකතා වශයෙන් අපි හඳුන්වලා තියෙනවා. ඒ වගේම කෙටි කතා, කාව්‍ය නිර්මාණ, අධ්‍යාපනිකාංශය, විද්‍යා ප්‍රබන්ධ, අතීත කාමය, දේශපාලන මේ වගේ බොහොම පුළුල් පරාසයක තියෙන